मितुरी सीक्रेट කොහොමද ඔයාලට සුබ දවසක් ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවේ මගේ ජීවිතේ ලැබුණු තවත් එක ලස්සන දවසක් කොහොමද මම ගත කළේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න මම අද උදේ පහ මාරට විතර නැගිට්ටේ නැගිටලා මූණ හොදලා ඔන්න මම එළියට ආවා වත්ත වටේ චූටි රවුමක් යන්න එන්න ඔයාලත් මාත් එක්ක ඔයාලට පේනව නේද අපි මේ ළඟදි හිටවපු මෑවැල් වල දැන් කරලුත් හැදිලා මෑ වැටකොළු මේ වගේ දේවල් අපිට ඉක්මනටම පැල කරලා පළදාව ගන්න පුළුවන් ශාක වර්ග ස්බනුත් උදේම නැගිටලා දර ටිකක් එකතු කරනවා මේ බලන්න මේ නිවිතියා පැලේ කොච්චර සරුවට හැදිලා තියෙනවද කියලා අපේ යුලී බබාගේ කෑම හදනකොට අපි මේ නිවිතියා එකතු කරගන්නවා නිවිතියා කියලා කියන්නේ යකඩ බහුල ආහාරයක් ගෙදරට නිවිතියා ගෙනාපු වෙලාවක නිවිතියා දණ්ඩ විසික් කරන්න නැතුව ඒක පැල කරගන්න ඔයාලට ඉක්මනටම පළදාව ලැබෙනවා අද උදේට මම හිතුවා මුං කිරි බතක් හදන්න මම ඊයේ රෑ මුං ඇට පැඟෙන්න දාලා තමයි නිදාගත්තේ ඉතින් මුං කිරි බත් කන්න ලුණු මිරිසට අවශ්‍ය කොච්චටි හිකුත් කඩාගෙන ඔන්න මම කුස්සියට ආවා මම අද මුං කිරි බත හදන්නේ රයිස් කුකර් එකේ අපිට හරිම ලේසියෙන් රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් අපේ ගෙදර උදේ කෑමට ඉන්නේ අපි දෙන්නයි අපේ චූටිම මල්ලි අද යුලී බබාටත් අපි හදන මුං කිරි බත් තමයි මම දෙන්නේ මම මුලින්ම රයිස් කුකර් එකේ භාජනයට කැකුළු හාල් කැට එකහමාරක් එකතු කරගන්නවා ඊට පස්සේ මම හාල් ටික හොඳට හොදගන්නවා ටික හොදගත්තට පස්සේ බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට මම වතුර එකතු කරගන්නවා මේ තියෙන්නේ ඊයේ රෑ මම පෙඟෙන්න තියාගත්ත මුං ඇට ටික මම මේ මුං ඇට කැටයක් තමයි පෙඟෙන්න තියාගත්තේ මං සාමාන්‍යයෙන් කිරිබත් හදනකොට මුං ඇට ටිකක් වැඩිපුර එකතු කරගන්නවා ඉතින් මම හාල් එකටම මුං ඇට ටික දාගන්නවා මුං ඇට මම ඊයේ හොදලා තමයි පෙඟෙන්න තිබ්බේ ඒක නිසා ආයෙ හොදන්නේ නැහැ බතේ දෙන්න වතුර මදි වගේ ඒක නිසා මම තව ටිකක් වතුර එකතු කරගන්නවා කිරිබත් හදන නිසා බත් එක හොඳට ඉදෙන්න ඕන ඒක නිසා ටිකක් වතුර වැඩි වුණාට කමක් නැහැ වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන මම රයිස් කුකර් එකේ භාජනයේ අඩිය මෙන්න මේ විදිහට ටවල් එකකින් හොඳට පිහදා ගන්නවා වතුර පිටින් රයිස් කුකර් එකේ තියන්නේ නැහැ ඊට පස්සේ තමයි මම රයිස් කුකර් එක සෙට් කරගන්නේ විදියට රයිස් කුකර් එකේ පියන වහලා බත ඉදෙන්න දීලා බත ඉදෙනකම් මම යනවා බෙඩ්රූම් එක හස් කරන්න බෙඩ්රූම් එක හොඳටම හැඩි වෙලා තියෙන්නේ ඔයාලට පේනව ඇති තාම ඇඳවත් හස් කරලා නැහැ මම උයන ගමන් තමයි හස් කරන්න ආවේ යුලී බබා දැන් ලොකු නිසා අපි යුලී බබාගේ ඇඳයි අපේ ඇඳයි එකට ලං කරගෙන තමයි දැන් නිදාගන්නේ. ඉතින් ඇඳ අස් කරනකොට මම අපේ ඇඳ ටිකක් එහාට ඇදලා යුලී බබාගේ ඇඳ හැමදාම හොඳට අස් කරගන්නවා. යුලී බබා එයාගේ ඇඳේ තියෙන පිලෝස් ඔක්කොම හැම තැනම දාලා ඉතින් මේ සේරම අස් කරන්න ඕන. කොච්චර ලස්සනට අස් කරා චූටි වෙලාවයි මේ ඇඳ මෙහෙම තියෙන්නේ යුලී බබා තිබ්බ ගම මේ ඇඳ අනිත් පැත්ත පෙරලනවා යුලී බබා ලැබෙන්නේදී අපි කොහොමද අපේ කාමරේ හදාගත්තේ කියලා මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක්ට බලන්න මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න පුළුවන් මට කිය වීඩියෝ එකෙන් එක නංගි කෙනෙක් කිව්වා කාමරේ ඇඳ වෙනස් කරලා අනිවාර්යෙන් රූම් එකේ වීඩියෝ එකක් ඕන කියලා
අපි ඇඳ වෙනස් කරන්න හේතුව තමයි දැන් ජුලි බබා ලොකුයි එයා දැන් ඇඳේම දන ගන්නවා ඉතින් එයා වැටෙන්න පුළුවන් ඒක නිසා තමයි අපි දැන් ඇඳවල් දෙක එකට එකතු කරලා නිදාගන්නේ අනිත් දේ තමයි ජුලි බබා තනියම ඇඳේ තියන්න බෑ එයා දැන් ලොකුයි එයා රැට කිරි බොන්න මාව හොයනවා ඒක නිසා මම එයත් එක්ක නිදා ගන්න ඕන අපි තුන්දෙනාටම අපේ ඇඳේ නිදා ගන්න ඉඩ මදි නිසා ඇඳවල දෙක එකතු කරලා නිදා ගත්තාම තුන්දෙනාටම ඉඩ ඇතිව නිදා ගන්න පුළුවන් ඔන්න මම දැන් ඇඳ අස්කල් ඉවරයි කාමරේ අස් කරා ඔන්න ජුලි බබාත් පේනවනේ මට වැඩක් කරගන්න දෙන්නේ නැහැ එයාව ගන්න කියලා අඬනවා බෙඩ්රූම් එක අස් කරලා මං කිචන් එකට එනකොට කිරිබත් එක ගානට ඉදිලා දැන් මේකට පොල් කිරි ටික එකතු කර ගන්න ඕනා හස්බන්ඩ් පොල් ටික ගන්නවා එයා තමයි එතන ඉඳලා කිරිබත් එක හැදුවේ මං යුලි බබා වඩාගෙන හිටියා මොකද එයා අඬනවා මගේ අතට එන්න ඕන කියලා බත් එක ඉදුණාට පස්සේ මේ විදිහට උකු පොල් කිරි ටිකක් එකතු කර ගන්නවා කිරිබත් එකට අපි ගෙදර උදේ කෑමට කිරිබත් හදන නිසා කැට කපන්නේ නැහැ ටිකක් වැඩිපුර කිරි එකතු කරලා ආයෙත් බත් උයා ගන්නවා එතකොට ගානට බත් ඉදෙනා වගේම තමයි හරිම රසයි කිරි ටිකක් වැඩිපුර එකතු කරලා තිබ්බහම කිරිබත් එක හරිම කිරි රසයි අපි තාම කිරිබත් එකට ලුණු දාගත්තේ නැහැ මොකද යුලි බබාටත් එක්කනේ කෑම හදන්නේ අවුරුද්දට අඩු බබාලට ලුණු සීනි දෙන්න හොඳ නැහැ ඒක නිසා මේ යුලි බබාට කිරිබත් ටික අයින් කළා තමයි අපි ලුණු දාගන්නේ ඔයාලා කිරිබත් හදනකොට මුලින්ම ලුණු දාගන්න කිරි ටික එකතු කරලා රයිස් කුකර් එක වහලා යුලි බබාව හස්බන්ඩ්ට දීලා මම ආවා මැහුම් කාමරේ යස් කරන්න මේ තියෙන්නේ මම ඊයේ දවසේ මහල ඉවර කරපු ඇඳුම් ටික මෙතන ලිනන් ෆ්‍රොක් එකකුයි ක්‍රොප් ටොප් හතරකුයි තමා මහල තියෙන්නේ මම දවසින් වැඩි හරියක් ගත කරන්නේ මේ කාමරේ යුලි බබත් එක්ක යුලි බබාවත් තියාගෙන මං ඉතින් මගේ මැහුම් වැඩ කරනවා හස්බන්ඩ් නැති වෙලාවට උදව්වට කවුරුත් නැති වුනහම යුලි බබා බලාගෙන තනියම මට එන වැඩ ටික කරගන්න ඕන ඔයාලා දන්නවා චූටි බබෙක් බලාගෙන ගෙදර වැඩත් කරගෙන මේ වගේ පොඩියට ස්වයං රැකියාවක් කරන එක ඇත්තටම අමාරු දෙයක් අපිට සාමාන්‍යයෙන් බබෙක් බලාගෙන ගෙදර වැටි කරගන්නත් අමාරුයි ඒ වුණාට හරියට වැඩටි කළමනාකරණය කරගත්තොත් ඔයාලට මේ වගේ දෙයක් කරන්න අමාරු නැහැ ඒක නිසා ඔයාලත් පුරුදු වෙන්න උදෙන්ම නැගිට්ටහම දවසේ ඔයා මොනාද කරන්න කියලා ප්ලෑන් කරගන්න. එතකොට ඔයාට ඒ දවසේ ඔයා ප්ලෑන් කරපු වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට දවස ප්ලෑන් කරලා වැඩ කරනකොට ඔයාලට වැඩ අතපසු වෙන්නේ නැහැ. මේ රූම් එකේම එක පැත්තක් මම පොඩියට සැලුන් එකක් දාලා තියෙනවා. දැන් මම මැහුම් කාමරේ අස් කරලා ඉවරයි. මම මෙතන තියාගෙන තියෙන මට ළඟ දිනවල දෙන්න තියෙන රෙදි මං මේවා මේ විදිහට නමලා රබර් බෑන්ඩ් එකක් දාලා දෙන්න තියෙන දිනෙත් එක්ක කස්ටමර්ගේ නම ලකුණු කරලා තියෙනවා එතකොට මට අමතක වෙන්නේ නැහැ දෙන්න තියෙන රෙදි අද මට මහන්න වෙන්නේ මේක විතරයි මොකද අද අපි හැන්දෑවේ පන්සල් යන්න ඉන්නවා ඒ වගේම තමයි දවල් කෑමට අද අපි අපේ මහගෙදර යනවා අද මට කොච්චර වැඩ තිබ්බත් මම අද මේ වැඩේ කරලා තමයි රැට නිදාගන්නේ ඔන්න දැන් කිරිබත් එක ගානට ඉදලා තියෙන්නේ ඔයාලට පේනව ඇති අපි කිරිබත් කැට කපන්නේ මෙහෙමම තමයි කන්නේ මං දැන් හදන්න කිරිබත් කන්න ලුණු මිරිසක් හදාගන්න
මම මෙතන ලුණු මිරිසට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන තියෙනවා අපි බලමු මොනවද තියෙන්නේ කියලා ලොකු බීලුණු ගෙඩියක් හපාගෙන තියෙනවා නයිකොච්චි කරල් දෙකක් කැලිමිරිස් තේ හැඳි දෙකක් විතර අවශ්‍ය පමණ ලුණු සුදු කොච්චි කීපයක් ඇම්බ්‍රලා ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා එතකොට හරිම රසයි ලුණු මිරිස අමුතු රසක් එනවා ඒ වගේම තමයි දෙහි බෑවක් අරන් තියෙනවා පොඩියට කපාගත්තු උම්බලකඩ ටිකකුත් අරගෙන තියෙනවා ඔයාලට පුළුවන් මේ සේරම බ්ලෙන්ඩර් ජාරයකට දාලා එකපාර බ්ලෙන්ඩ් කරගන්න ඒ වුණාට අපේ හස්බන්ඩ් කැමති නැහැ බ්ලෙන්ඩර් එකේ ලුණු මිරිස හදනවට එයා කැමති ලුණු කෑලි පිටින් තියනවට ඒක නිසා මම වංගෙඩිය තමයි ලුණු මිරිස හදාගන්නේ මේ විදිහට සේරම ටික මම වංගෙඩියට දාගෙන කොටා ගන්නවා සේරම ටික කිව්වේ දෙහි දාන්නේ නැහැ අනිත් කලමනා ටික තමයි එකපාර දාලා කොටා ගන්නෙ දෙහි දාන්නේ ලුණු මිරිස කොටලා ඉවරුණාට පස්සේ රසානුම තමයි ඇඹුල් එකතු කරගන්නේ පේනවැති මම හොඳටම කොටාගෙන නැහැ ලුණු කෑලි හිටින්න තමයි තියාගෙන තියෙන්නේ අපි කන්න කැමති මේ විදිහට උදේට කාලා ඉවරුණාට පස්සේ අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ අපේ මහගෙදර යන්න අපේ මල්ලා තුන්දෙනාගේ ලොකු ආසාවක් තිබ්බා කෙහෙල් කොලේ බත් කන්න. ඉතින් අම්මයි නංගී මමයි එකතු වෙලා අද කෙහෙල් කොලේ බත් තුයනවා මල්ලිලත් එක්ක කන්න. බලන්නකෝ යුලී බබා අපේ වෙඩින් ෆොටෝ එක අල්ලගෙන මොකද මේ කරන්නේ කියලා. එනක වීඩියෝ කරන්න බැරුණේ කලබලයට තමයි ඉව්වේ. ඉතින් වීඩියෝ කරන්න කෙනෙක් නැහැ. මල්ලිලත් සෙල්ලම් කරනවා. හස්බන්ඩ් කියලා කෙහෙල් කොලයක් කපාගෙන උයාගත්ත එළවලු බත් එක මේ විදිහට දාගෙන ගියා. ඊට පස්සේ අපි බත් කන්න චිකන් ටිකක් උයාගත්තා. ඒකත් මම මේ විදිහට බෙදාගෙන යනවා. ඊට පස්සේ සොසේජස් කරල් ටිකක් ෆ්‍රයි කරගත්තා ඒකත් මේ විදිහට ලස්සනට බත් එකේ තියාගන්නවා ඊළඟට රවුමට කපාගත්ත පිපිඤ්ඤ පෙති ටිකක් මේ විදිහට බත් එකේ තනින් තනින් තියාගන්නවා ඊට පස්සේ දාගත්ත බිත්තර ඔම්ලට් ටිකත් බත් එකේ මේ විදිහට ලස්සනට තියාගන්නවා මම බිත්තර ඔම්ලට් ටික දාන ටිකට මල්ලි පපඩම් ටික බෙදලා ඊට පස්සේ මේ විදිහට සෝස් ටිකක් දාගන්නවා. ඔන්න දැන් දවල් කෑම ලෑස්ති. ඉතින් අපි හැමෝම හරිම ආසාවෙන් කෑවේ. මල්ලිලා තුන්දෙනා වගේම පවුලේ හැමෝම ගොඩක් සතුටු වුණා. දවල්ට කෑම කාලා අපි ගෙදර ආවා. අද හැන්දෑවේ අපි පන්සල් යනවා. අද රෑට අපි ආපු යන්න හිතාගෙන ඉන්නේ. මම ගෙදර ඇවිල්ලා ආප එක ඒදලා තිබ්බා. එතකොට පන්සල් ගිහිල්ලා ඇවිල්ලා අපිට ආප්ප හදලා උණු උණුවෙන්ම කන්න පුළුවන්. ඔන්න අපි හැන්දෑවේ 6ට විතර පන්සල් යන්න පිටත් වුණා. අද අපේ පන්සලේ බණක් තියෙනවා. ඒකට තමයි අපි මේ සහභාගී වෙන්න යන්නේ. අපිට තාම පෙට්‍රල් ගහගන්න බැරි වුණා. ඒක නිසා අද පයින් තමයි යන්නේ. අපිත් එක්ක ඔන්න හස්බන්ඩ්ගේ පුංචිලත් එනවා පන්සල් යන්න. පන්සලට යනකොට ටිකක් කලුවර වැටිලා ඉක්මනට මල් පහන් පූජා කරලා අපි බණ කියන තැනට ආවා. अहंकार
නරකාදී ඒක නෙමෙයි කියන්නේ දුක් විඳින තැන් උදාගෙන දුක දුරු කරන්නයි මම කියන්නේ කියන්නේ දුක හොයාගෙන යන පාවිච්චි කරන උපක්‍රම එහෙමයි පාවිච්චි වෙලා කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍යයේ නිදහසේ ආර්ථිකයේ දේශපාලනයේ කුසල්මාන්තයේ මේ හැම එකකම පුතේ අපිට උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් නමුත් ඒ කැමත සුදුසු මිනිසා පත් වෙලා නැත්නම් යුදී බබා අඬන්න ගත්ත නිසා අපි බණ ඉවර වෙන්න කලින් ගෙදර ආවා එක දුරක් වෙනකොට ඔන්න රෑ කරන්ට් එක කැපුවා ඊට පස්සේ තින් කරවලෙන් ගෙදර ආවා ගෙදර එනකොටත් කරන්ට් එක ඇවිල්ලා නැහැ යුලි බබාගේ ඇඳුම් මාරු කරලා එයාව නිදි කරවලා නිමිලා තිබ්බ පහන ආයේ පත්තු කරා මොකද කරන්ට් එක නැති නිසා ඊට පස්සේ තමයි ආප්ප උයන්න පටන් ගත්තේ ගෑස් නැති නිසා එළියේ දරලිපේ තමයි ආප්ප උයන්නේ මේ තාච්චිය ගොඩාක් පරණයි මේක හොඳට පදම් වෙලා තියෙන්නේ ආප්ප හොඳට ගැලවෙනවා මේකේ මේ තාච්චියට අවුරුදු 7ක් හරි 8ක් හරි වෙනවා මේක අපේ ගෙදර තිබ්බ එකක් මම ආප්ප හදන රෙසිපි එක ඔයාලට මම ඊළඟට අරගෙන ඉන්න ඩේ බ්ලොග් එකකින් කියලා දෙන්න අද මම රෙසිපි එක දාන්නේ නැහැ වීඩියෝ එකේ හස්බන්ඩ් තමයි ආප්ප ටික පුච්චන්නේ මම එයාට ටෝච් එක අල්ලගෙන ඉන්නවා අරලිපේ උයන නිසා ගොඩක් වෙලා ගියා ජුලි බබා නම් හොඳටම නිදි එයාට කෑ ගහලම මහන්සි ඇති පන්සලට ගිය වෙලාවෙ ඉඳලා එක සීරු කෑ ගහනවා පාර දිගෙත් කෑ ගහනවා බල්ලන්ගෙන් බෙරිලාවේ පුදුම අමාරුවකින් බල්ලෝ පයින්නවා යුලි බබාගේ කෑ ගැහිල්ලට ඔන්න බිත්තර ආප්ප දෙකකුත් දාගත්තා බිත්තර වලට ගිය කලක් නේ දැන් රුපියල් 50ක් බිත්තර ගෙඩියා කරවලේම ආප්ප ටික හදලා ඉවර වෙනකොටම ඔන්න කරන්ට් එක ආවා උණු උණුවෙන්ම කන්න පුළුවන් මම හොඳ ලුණු මිරිසකුත් හදලා ගියේ දැන් වෙලාව රෑ 10:00 මාරට ඉතර ඇති. අද රෑ කෑම පරක්කු වෙලා තමයි ගන්නෙ. හරිම බඩගිනි ආප්පයක් කාලා ප්ලේන් ටියක් හදන් බෙව්වහම හොඳ ගාන. ආප්ප ටික හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. මම හරිම ආස කෑමක් තමයි ආප්ප. උණු උණුවෙම කන්න තමයි ගොඩක් මාස. ඉතින් ඔන්න මම දැන් ආප්ප කන්න යන්නේ හරිම රසයි. ඒ වගේම තමයි හරිම කිරි රහයි. මට නම් ඔය ලුණු මිරිස් මුකුත් ඕනේ නෑ නිකම්ම කන්න පුළුවන්. ඔන්න හස්බනුත් කනවා යුලි බබා තාම නිදි එයා නැගිට්ටාම එයාටත් ආප්පයක් දෙන්න ඕන කන්න. යුලි බබා නැගිට්ටට පස්සේ ආප්පේක මැද කොටසක් කඩලා යාගේ අතට දුන්නා. බලන්නකො අපූර්වට කනවා. දැන් යුලි බබාට මාස 8ක්. ඉතින් මේ වෙනකොට බබාලට මේ වගේ ආප්පේක මැද කොටසක් රොටි කෑල්ලක් වගේ අතර දීලා යාලට කන්න පුරුදු කරන්න. එතකොට බබාලා තනියම කන්න පුරුදු වෙනවා. කඩේකින් ගෙනාපුවා නෙමෙයිනේ ගෙදරම හදපුවා නිසා බය නැතුව යුලි බබාට දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අද දවසේ මගේ ගත උනේ. මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් චූටි හරි දෙයක් මේ වීඩියෝ එකේ ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහසුත් මට පහලින් comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවෝ එක්ක share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් කරන් මං ආයෙත් එන්නම්. බොහෝම ස්තුතියි.